සුබ හුදැසනක් වේව කියලා ප්‍රර්ථනා කරනවා විශේෂ අදවසද මේ රටේ පවතින විශේෂවාතාවරණයක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා අධ්‍යාපන ශේත්‍රය සහ එතකම අධ්‍යාපන ශේත්‍රයට විරුද්ධව ඇතිවෙන මේ විරෝධතා සහ දිරිගට පිබඳව අදවසද අපි විශේෂම කතා කරන ති ඉදුකර රෝහිණි කවිරත්නමන්ත්‍රීතුමියත් මමත් ඇත්තටම පහුගේ දවසේ උද්ගෝෂණ තහනම් කියලා. ප්‍රට්ටයේ ජනතාවගේ ප්‍රශ්ණ පිළිබඳව කතා කරන මිනිස්සුන්ව අත්ත අඩංගුවට ගැනීම විශේෂෙන්ම ෘතිය සමති ක්‍රාකාර දරයෙන් අත්තඩරංගුවට ගැනීම සහ ී ඒ අත්තඩංගුවට අරගෙන ඇප ලබා දුන්නට පස්සේ. අනීතිකව නිරෝධානයට යොම කිරීම පH චයි කෙනෙක්වත් නැතුව නිරෝධායනයට යොම කිරීම පිබඳව ගත්තු තීන්දු අපි දැඩිව හෙලා දකිනවා. එතකම ඒකට ඇති නීතියනකුල බලයක් නෑ. අපි පලිවෙෙනියම කියනවා. මේ තීන්දු තීරණ. හලින් තීදු තරනාවට ටෙලිෆෝන් කෝල් ලාලට ඔය තීන්දු තීරණ ක්‍රියාත්ම කරන්න හිසක පොලසිය නිලධාරී අපේ පොලසි නිලධාරීම මහත්තරුන්ගේ ඉල්ලවා. එදාඒ පාල්ලිමේන්තු වටරවුමගාව අරගල කරේ. ඒ උද්ගෝෂණ කරේ මේරටේ අනාගතයේ දරුවන් වෙනුවෙන්. මේරටේ අනාගතේ දරුවන්ගේ නිදහ සධ්‍යාපනය වෙනුවෙන් ඔය පොලිසිය ඉන්න නිලධාරීන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කතා කරේ. එනිසා. ඔබ ඔබේ දරුවගේ අධ්‍යාපනයට වෙනුවෙන් කෑග හපපුයට තමයි ය දඩුවම් ලබාදුන්නන්නේ ඒ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙන හිටපුුවට ඔබ දඩුුවම් ලබාදුන්. එහෙමනම් මේ දරුවන්ගේ අධ්‍යාපනයට ඔබේ දරුවගේ තධ්‍යාපනය වෙනුවෙන් කැපවෙන මේ නිල මේ අය වෙනුවෙන් කරපු ක්‍රියාවලියි තරේ හෙලා දකිනවා විතරක් නෙවෙයි අපි මන්ාන්සට මතක් කරනවා ඉදිරියේදී. මේ පිබඳව ක්‍රියාත්මක වෙද්දි. අපි මේ පිළිබඳව ගන්න පුළුවන් හැම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා. ෝලියිතිවාසිකම් පෙත්සම් ගොල කිරීමට අපි කටයතු කරනවා. එතනද මේ වලට උසාවියන්න වෙන්නේ වන්දිගවන්න වෙන්නේ ඔය කියන උපදස්තනායට වෙමේ ඔය නේතිය ක්‍රියාත්මත් කරපු පොලිසිය නිලධාරීට කියන අපි තරේ මතක් කරනවා ඒ වගේ අපිට හැකි හැම අවස්ථාවකකිදිම මේට විද් නීතිය ක්‍රියාත්ම කරට අපි බැඳිල න්නවා කියනක අපි ෙල මතක් කරනවා. දැන් මේ පාර්ලිමේන්තුේදී. දම දරුවන්ගේ අධ්‍යාපනයට විරුද්ධව දදවර්ගේ අධ්‍යාපනය විකුණන්නේ යනට ඒ මිල්ටරීකරණය කරන්නේ න. නිදහස් අධ්‍යාපනය මිල්තරීකරණය කරන්නේ යනවට විරුද්ධව කෑගහපු උද්ඝෝෂණය කරපුය බුද්ධිමත් අය නෙවේ. එමතමයි ජන්සන් පනාදතු අමාත්‍යවරයා කියන්නේ ුදධියක් තින කෙනෙක් නම් වෙලාව උද්ගෝෂණ කරන්නේ නෑ කියලා. අපිට මතකයි පාර්ලිමේන්තු ඇතුළේ පුටුව උත්සල ගහපු බුද්ධිමතෙක් තමයි මේ කියන්නේ. පාර්ලිමේන්තුව ඇතුළේ යුද්ධ ප්‍රකාශකරපු අඇය තමයි මේ කියන්නේ. දිලුම් මුණු ගම අමාත්‍යවරයා කියනවා දැන් ගුරුවරු අධ්‍යාපනය දැ මේ වෙලාේ න් Onlineයින් අධ්‍යාපනය අයින් වෙනවා. ගුරුවරුන්ට මේ අධ්‍යාපනය කරන විදියක්ක්නේ දර්න්නේ දරුවන්ගේ සමහසක් සුහසක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. ඒ අධ්‍යාපනය නිදහසේ අයිතිය රකින්න. පාරට බැහැපු ගුරු නායකෝ අත්තඩංගුවටරගෙන නිරෝධානයට යමන වනං. ගුරුවරුට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව තමන්ගේ ෘතිය පිළිබද ප්‍රශ්යක් තියෙනවා. ඒනිසා ඒ ගුරුවරු අදසිට ොන්ල්යින් අධ්‍යාපනය නයින් වෙලයි නොඩ්නයින් අධ්‍යාපන ලබාදනයකින් අයින් වෙලා ඉන්නවා. දරුවන්ට මේ වෙලා වෙමහ විශාල පාඩුවක් වෙන්නේ. එකක් පාසල් පතංගනීම නැතිනිසාම මහ විසාාල අධ්‍යාපනයට මරු පහරක්ක වෙල්ලා. දශයකින් දෙකින් ේරට අධ්‍යාපනය පස්සක හිලා නේ දරුවන්ගේ අධ්‍යාපනය වරුදු ගාන පස්සටක හිීමේ දරුවු මොට වෙන ත්වට පත්වෙලති. ඒහෙමති එදී ඔන් Onlineයින් අධ්‍යාපනය හරි ටිකක් හරි අධ්‍යාපනය ලබාදනකොට සියට සසිියක්සාර්ථක නෝනත්. ඒකෙන් යම් දෙයක් ලබා දෙෙනකොට ඒකත් නතර වේ ලාාතිනවා මේ අත්තනෝමතික ක්‍රියාමාර්ගනිසා. එතකොට මේ දරුවන්ට සිද්ධ වෙන පාඩුවට. අපි ආණ්ඩුවට වග කියන් ඕන කියන එක. අද සිට න් Online අධ්‍යාපනය නොලබීම නිසා දරුවන්ට සිද්ධ වනේ අධ්‍යාපනික පාඩුවට ආ්ඩුව වග කිය ඕන කිය අපි කියනවා. ඔබේ ආණඩුව සමහර වෙලාවට කැමති ඇති. හැට නම ලක්ෂයක්ක් චන්ද දුන්න ජනතාව සියලු දෙනාම ඒ වගේ කියලා කියන්නේ එනේ. නමුත් ඒයායට නිතරම රවට්ටන්න පුළුවන්. පැනීෙන් රවට්ටන්න පුළුවන්. එහෙම නැත්තං තවත් නාගයෝගෙනෙල්ලා රවටන්න පුළුවන්. තවත් කතා කියනෙකොට රවටන්න පුළුවන් නූගත් පරපුරක් බිහිකිරීම වෙනුවෙන්න්නම් ආණ්ඩුව මේ කරන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනය ලබාදන එක නතර කරන්න. ඔන් Onlineන් අධ්‍යාපනය හරි ලබාදනක නතර කරන්න කියන ක්‍රියාදාමය අපි තරයේ හෙලාදකි නවා ආ්ඩු යවශතාවය සහරවිට නූගත් පරපුරක් හදන්න වෙන්නති. තවත් වහල් පිරිසක් බිහි කරන්න වෙන්න පුළුවන් කියනක අපි මේ වෙලාවේ මතක් කරනවා. එවගේම මේ දැනට ඒ නිරෝධයන කටයුත්තු සඳහා යොදවල තියෙන. ඒ සියලු දෙෙනාව. ඉතාමත්ම ඉක්මනින් ඒ අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග වලට අනුව. ඒ අයට අවශ්‍ය කරේ නීතියනුකූල කටයුතු කර ව නැවතව හම ගෙන්වා ගැීම කටයුතු කර කියෙනෙකත් අප කියනවා අයි වගේම උද්ඝෝෂණ නවත්තලලා. එහම නැත්තං ඒවලට මේ ජනතා මතවාදය වලක්වෙල ආණ්ඩුව පරිහානය වලක්ව ගන්න උත්සාහ කරන්න එපා කියලපි කියනවා. දැම් මේේ ගුුවරු න් Online අධ්‍යාපනය නැවත්තුූ හම දිලු මමුණු ගම හැමතිතුමා කියනවා. එක ගුරුවරයෙක් හිටියත් ඇති ඔන් Onlineයින් අධ්‍යාපනය කරන්න කියලා. අමුණුගම මගේ මිත්‍රයාට මං කියනවා. අම්මන කතා කියන්න එපා. ඔබත් ගුරුවරුන්ගෙන් ඉගෙනගත්තු ශිෂ්‍යයෙක්. එතකොට මේ වගේ අම්මන කතා, මේ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කියන්න එපා කියනෙ අපි කියනවා ඇබැයිතින් එක ගුරුවරේ ඇතිනම් ඒකට රාජපක්ෂ කෙනෙක් මදාගන්න උනත් පුුවන්කමතියන නිසා ඒකත් කරන්න බැරිකමත් නෑ දැම්මේයන විදිට ඇති මණඩලේට රාජපක්ෂල පුරෝගන්නකොට පාර්ලිමේන්තුුවට පුරෝගන්නකොට ආතනවලල් රා පපක්ෂල පුරගන්න විදිිය බැලුවහම රටමන් onlineයින් අධ්‍යපනය දෙන රජපක්ෂ කෙනෙක් ඇති කියේලත් කියන්න බැරිකමක් නෑ කියනෙක්ත් මං මේ වෙලායි මතක් කරනවා. දැම්ම. ගෝටාබේ රාජපක්ෂ මහත්තයාගේ සෞබාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතු පැහැදිලිව සඳහන් කරනවා. මේ විද්‍යාපීට විශ්වවිද්‍යාල බවට පත් කරනවා කියලා. එතුමා මේ විශපස්ස නිදා ජාතිය අමතමෙනුත් කිව්වා විශ්ව්‍යා මේ විශ්වවිද්‍යාල මටමට ගේෙනවා කියලා. මේ විශ්ව විද්‍යාලෙක් දසමසය හැත්ත අටේ ේතිවිච්ච පනත සංශෝධනය වෙලා හෙද. හෙදියන්ගේ සහ ගුරුවරුන්ගේ මේ දෙකම විද්‍යාපීට සහ හෙද දෙකම උපාධි දක්වා වර්ධනය කරනවා කියලා කැබිනට් අනුමැතියත් ලබාගෙන තියෙනවා. එහෙමති එද්දී අමාත්‍යංශයේඒ රාජ්‍යමත් අධ්‍යාපන ප්‍රතිංස්කරන අමාත්‍යංශයේ රාජ්‍යලයකම්බරයාගේ පුද්ගලි ක බිමතාර්යයට අනුව එතුමතත් විේශ්ව ද්‍යා ගනාවක පෞද්ගලි සහ අපිට දැන ආරංචිවල හැටයට යම්යම් සම්බාධතා තියෙන කෙනෙක් එහෙම කෙනෙක් මේ විශ්ව විද්‍යාලයේ අයට බේ මේ විද්‍යාපීට දහන මේ අපේ ගුරුශිෂ්චීන්ට උපාධිය දෙනවා වෙනුවට එන්න ඒ කියන ජාතික අධ්‍යාපන අයතනයට උපාදිව රම් ලබාගෙන ඒක හරහත් තමන්ට ඕනෑ කරන වැඩ පිවෙල ක්‍රාත්ම ක්‍රීම පිළිබඳවත් අපිට වාර්තාාවෙන අපි මතක් කරනවා. පොරොන්දු දීලාවන. ජනතාවට පොරොන්දු දුන්නනම්. මේ ගුරුවරුන්ගේ ඩිපලොමාවක් විතරක් ලබාදනය උපාධයක් බවට පත් කරන්න. පොන්දීලා වන ඒ පොරොන්දු විෂ් කරන්න ඒ මේ හිතුමමා අපට ඕනඕන විදිහයට වෙනස් කරන්න එපා කියලා අනිත්්‍යක අපිට ප්‍රශ්නයක්ත්තියනවා ජනාධපතිතුමා ජාතියාමතමින් කිය පු දේවත්. රාජ්‍යමාත්‍යංශයේ ලේකම්වර්යාවත් අහන් ඇති තර්මටම සර්ෆෙල් වෙලාද කියලා තමයි අපිටහන්න තියෙන්. පඩකින්න මේ ඉතුරුටි අපේ මේ සම්බන්ධයෙන් විශේෂ කරණාටික අපේ අධ්‍යාපන විශේෂේත්‍රය සම්බන්දධය දැඩි වගකීමක් කටයුතු කරන අපේ රෝහිිවිත් න්ත්තු විතු දිල්පත් කර. ජනාධිපතිතුමා මේ විසි පස්සෙන්ද ජතිය අමතමින් කියනවා ජාති අමතමින් ජනාතිපත්තුමා කියනවා විද්‍යාපීට විශ්වවිද්‍යාල බවට පත් කරනවා කියලා. හැබැයි ඒ ක්‍රියාත්ම කරන රාජ්‍ය මාත්‍යංශයේ ක්‍රියාත්ම කරන්න විද්‍යාපීට ටික නෙමයි විශ් විද්‍යල බවට පත් කරන්න ජාති ප අධ්‍යාපන අයතනයේ විශ්වවිද්‍යාල බවට පත් කර එකට මේක අමුණන්න හාදනවා. ර තිෙන තමයි ප්‍රශ්න යන ඒ රාජ්‍යමාත්‍යංශලය කම්බරයාට කොෆලිට් ඉින්ට්‍රස්ට මොකක් දෙකට කියන්නේ මේ ඒයන්නේ තමන්තාඒ බැඳීම් පිළිබඳව ප්‍රශ්නයකුත් තියෙනවා කියලා අපිට මේ වෙනකොට ආරංචි තියෙනවා සමහර සමහර අවශ්‍යතා වෙනුවෙන් මේ එන්න ඒ විශ්වවිද්‍යාල බවට පත්කරගෙන තම තමන්ගේ ඕනෑ කණ්ඩායමක්දාගනීම අරමුණක් තියෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මයි දැනට ෘතිය සමවිතිමාර්ගෙන් අපට දෙනගන්න තියෙන තොතුරතු යෙන්නේ නැඇත්තම නිරෝධානයට අවෝපේක අනීතිකයි ඒ නිසා වහාම රජයට පුළුවන් මේ වෙලාවෙේ දරුවන් ගැන හිතනවන මේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතනවන වහාම අඩියක් පස්සට අරගෙන මේ කරපු තකතීරු අම්මන වැඩේ. නැවතන කරන්න සහ මේ කරපු ඩ අපපසට හරවල මේ නිරෝධානයටපපුේ නැවතගන්න ොනේකර තනිකර රදි වැඩ අනීතික වැඩ නති විරෝධී ක්ස් අපි පලවෙනි මදේ තමයි මේ සම්බන්ධෙන් මානවහිමිකම් නඩු තුනක් ප ාර නට තුනක් අපේ මේ කො ගොු කරලා යනෙන ොලි යිතිවාසක පෙත් සම්තුනක් මේ වක කොට අපි ගොඩු කරලා තිනවා මේ අනවසරත්හත්ත රංගුවට ගැනීම විරුද්ධ වේවාගේ ආණඩුවඩ අපිකිව පුලුවන් අපිත් අ ඩංගුවට ගන්නගේ අපි ඊලා උද්ගෝෂය කර ොකද මේ කරන්න හදන්න ජනතාව බයකරනය එක තොට ජනතාව බයකරය එක වලක් වන්න විපක්ෂණයකතුමා ප්‍රමුක මත්‍ර කණ්ඩායම වෘර්තිකයන් සමඟ එකතුවෙලා පෞ්ගේ දවසේසන සුවාාද අපි උද්ඝෝෂණයක් කර නිස්ස තුරස්්ටද. යි පොලිසිය අත ගට ගනීමක් සිද් කරෙන්නේ මොහද මකොට හන්ුුව දෙැවිි ප්‍රතිපත්තිය. අපිකව පුලුවන් නීතියක් තියනට අද ග පෙනන්න නෑ මේ ෘතිය සමි නායක වනකොට මේ අහිසක මිනිස්ස වනකොට අත් අඩංගුවට අගෙන නීති ක්‍රාත්ම කරලා මේ මිනිස්සු ගොවියෝ ගුරුවරු විත වි ශේත්‍රවලය පාරට බහිනක වලක්ව ගන්න මේය මේ බිල්ලෙක් මැවීමක් තමයි සිද්ධ කරන්න අපි ඉදිරියටට ඉදෙර දි කී පේ දත් සමගජන බලවයේගේ විදයට. දිවයින පුරා උද්ෝෂණ මාලා රශියක් සංවිධානය කරනවා විපක්ෂනාක සජිත් ප්‍රම දසමැත්තුමගේ ්‍රදාත්ව මේ සහයෝගෙන්. ඒ කරන හැමේකටම අපි කියන්නේ පුළුවන්නන් අතරගුවටරගන්න ඒදවසට අප නීතිත්තක හැපෙන්න ප දාාගනිනවා දැනටත් අපි නීති එක්ක හැවා බොරු නීතිහදල මිනිස්සුන්ව පීඩනයට පත් කරන වැඩ පිළිවෙලට අපි විපක්ෂයේ විදිහට ඒ කාර්භාරය සහ ඒ බර අපි කරටගන්නවා කියනෙකත් වෙලා සනාර. දට කාාතෙක සයෝග තියන්නේ ැති න ෙදී මිත ටේ හැමදනම දන්නවා. අපි විපක්ෂයේ විදියට විපක්ෂ නායකවරයා සහ මන්ත්‍රී කණ්ඩායම අත් අඩංගුවට ගත්තොත් ජිනීවාවලට සහ ය ජපි පලස් වලට උත්තර දෙන්න වෙන නිසා තමයි. ඒ මේ මාන මහිමික ප්‍රශ් හ නය නොක් දේවලෙක් තරගුවට ගන්න නැත්තිේ එහම නොවන කට ි දලග දදාලා. මේනකොට හරි ප්‍රාන් මන්තවේතුමව පිට එක්ට ඇත අත්තර ගුවට ගන්න උත්සාහරලා තිබුණ දැනට රශා්බදරදී මන්තවේතුවා දැනට අත්තරංගුවේ පසුවෙන මස ගණනවා. ඉතින් අපට ඒවගේ තර්ජන ගර්න හැමදාමන අත්තර ගෝට ගන්න කියලා ඉතින් පිතෙක් තින ිල්ලක්නේ හැබැ තියෙන ගැන ති මන් මෙතන කියන්නන වශන ම කාගරත් ගන කතාා කරන්න සූදානම්නේ. හැබයි අපිට මේ ජනතාවත් එක්ක තියන ජනතාවෙනුවෙන් පිනීහිතීම නිසාම. මේ අය වෙනුවෙන්ිෙන ජනතාවට තලන්න පිළන්න හදනකොටතමයි. අපිස්සරහට විලතිනේ පුළුවන් අප අතර ගෝටරගෙන පෙන්න්න කිය දෙන් අඩුවට වහසි බස් ෙදුවන්නේ පාලිමෙන්තුේද කිවනේ කවුරු පාරට බැසත් අත් අඩං ගුවට ගන්නවා තවර පාරට බැස්සත් අප අෞද්ඝෝෂණය කරත් ප අත්තර දුවන්න තරා රම නොබල අතරංගුවට ගන්නවා කියලතමයි. පොලිේ බාරයමතිවරයක් කිවේ බයි පොලිසිේ ාරයමතිවරයටත් ඔය ඇඳු දුන්නයි කිය කතාවකුත්මහිතන පලිමේතුවද කතාවන රෝධනටය පොට බැයිඒ මේ අල් දැගගේ පොත්න ඇඳුම්දීමගන කතාවනේන්නේ මේ වෙලාවෙේ පොලිසිය ඇමතිතුමා තවවතාවක් එතුම නිරුවත් වන අර තනතුරුණු බලාපිය අත් රං ගො ගන්නවා කිය කියලා සම්ක් කරන හිල්ලලා සා සක . තමයි තින ප්‍ර්න කරටක් එකනේ තියක් කිය ගේ ට සතු ර රන ොට ැන ෙන සිල් ා පක්ෂ මහත්්‍යය වෙනවුවෙන් බැසිලලා ගමනයට රචින පත්තුරන්න කිරිබත් නකොට මහිතන මුක් හිිබත් කන්න ද වසල. ඒ එහෙම කනකොට කිසිම ප්‍රශ්නයන්න ඕන තරන් සෙනකග න්නවා ඒවා නිරෝධායන තිීන්ට අනකූලවල සිද්ධ කරලා තියනෙ මදන්නේ උද් ඝෝෂණ කරන්න බැරින. මහජන රැස්්‍රීම් කරන්න බැරිනම් මහජන. ම ගොක්ා ඇතුවන ැන් ්‍රාත්මක වීම වැරදිනම් උද්ගෝෂණන වලට විතර මේ ීති ක්‍රියාත්මක වෙන්න උද්ගෝෂණ වලටද මීටරේ නීති බල පපත්න්නේ. නම් කරල්ලම උද්ගෝෂණ විතර කියන්නේඇයි. පැහැදිලිආන්්ඩුවට මේ ජනතාවගේ නැගෙන විරෝධය පිළිගන්න බැරි නිසා විරෝධයට මහන දෙන්න බැරි නිසා තමයි මේ ක්‍රියාත්මක වෙන්න කියන එක මේ විරෝධතා උද්ඝෝෂණ නවත්තල විරෝධතා විරෝධ නැති කරලා මර්ධනය කරලා තමන්ගේ. ැගන්න උත්සාහ කරනවා මේ වෙලාවේ තමන්ගේ ජමි බේරගන්නතමයි ආ්ු උත්සාහරන්න විෝධතාකරුවන් මර්තනය කරලා. හිට හොදක්ව කිය රා පක්ෂ පවලට හොදක්වේ කිය හිතනවා වෙන ති ටන හොත්සතක් වු නෑන දැන් ආන්ඩු ආවට පස්සේ දල හටනම ක්ෂයක් ජනතාව බලාපොත්තු වුණයි තාමත්ම ඕනෑ කමින් බලාපොරොත්තු වුණ රටේ විෙනයක් හදයි මේ රටේ හොරකම් මැරකම් නැති කාලයක්ගේ. ිටම් එක වෙනස්සේ, අපි ඔරකල් දේට බේස්වලින් තමයි වැඩ කරන්න කියලා. එතකොට මුලින්ම වැදක්කරෝත් අපි තමයි පාරට බහින්න කියලා කිවවා. එ එකකොට බැසිල්ලා අඇතඇවිල නටන්න පටන්ගත් ොත් නාමල් අරගොල්ල මේ ගොල්ල පවල්ලවා දේට අන්නගත්ව අප මයි ලල්ම හිට බහින්න කියලා යයි කිවවා. එතින් ඒයි ඉතාමත්ම සද්භාවේ නිතාත්ම හිතේ ඉතාමත් මේ රට ගැන හැඟීමකින් තමයි ඒ හැටනම ලක්ෂයක් ජනතාව චන්දයදුන්නේෙ මහ විාල බලාපොරොත්තු තියාගෙන. හැබයි අද වෙනකං. ම ක්ෂක් නතාවගේ බලාපොත්තුෂ්ට උනේෙන්නේ. පටේ විනයක් හැදුනෙන්නේ. සිිස්ටම් චේන්ජක් උනේ එන්නේ. ඥාති සංග්‍රහය හොන්දට්ටමඕන. දැන් අඩුපාඩුවතියන්නේ ශිරන්ති නෝන පාර්ලිමේන්තුවටන්නේයි. යෝෂිත පාර්ලිමේන්තුවට එන්නේයි. චි්චි පාර්ලිමේන්තුවට එන්නේයි විතරයි. දැනට අඩුපාඩුවති ඒකත් මේ අවරදු පහ ඇතුළලට සිද්ධවේද කියලතමයි ජනතා බලාපොරොත්තු වන හමවුණනොත් සියට සීියක් හරි. සමහරු කියනවන දැන් අපි නතාව කියනවා. ගෝටාබේ ෆෙල් කියලා. ගෝටබේ ෆෙල් කියල රටේ ජනතාව කියනවා. හැබයි ගෝට බේ රාජ පක්ෂ මහත්ත්‍යයාගේ පැත්තේෙන්ගත්තොත් එෙතුම ෆෙල් නෑ ඇයි එතුම ෆල් නැතේ එතුම ෆෙල් නැත්තේ. එතුම විශවනි ශංශෝධනය දාල අධිකරණේ අත ගන්න වැඩ කටයුතු කර. අධිකරණේ අතට අරගෙන නු ටික නිදහස් කරන්න අවශකරන කටයුතුවලට ඕන කරන පසුවිම හදල දුන්න. විසිවනි ංශෝධනය හරහා. දිත්තපපුරේසිකට ඇතුළට එන්න අවස්ථාව දීලා බැසිල්තරාජ පක්ෂ පාර්ලිමේන්තුවට ගත්තා. එතකොට මේ ඇල්ල පනල්ලෙ සියල්ල හරහා තමන් ගෙත් එක්ක හිටපු සියලු දෙනාගේ නඩු ටික නිදහස් කර ගත්තා. තමන්ට උදව් කරපු චන්දෙට උදව් කරපු, මාධ්‍යයතන වලට නොෙක් නොය අයිතනවලට තවත්තවත් සංවිධාන වලට තවත් තවත් හිතවතුන්ට ඕනි තරන් වරධාන වර ප්‍රසාද ලබලදුන්නා කිසි ප්‍රශ්නයක් වනේ නෑ. ඒ හම ත්හම ගෝට රා පක්ෂ මහත්තය පත්තෙන් ගත්හම ජනතාව පත්තෙන් ගත්හම ෆේල් ගෝට රාජ පක්ෂ හත්තාවගේ පැත්තෙන් ගත්හම පාසසිද පල ප ච ත තුරල ප ල නො නො න්ද තන තුර ො දව ලට යල්ලම තමන්ගේ පැත්තෙන් දේවල් නොටිකන දහස්ක කරන තිවා ඒ තමන්ගේ පාර්ෂවේට දෞකර නේ පැත්තෙන් එතුම ප හැයි හටනම ලක්ෂේ නතාවගේ පැත්තෙ ෆෙල් කියනක තමයි අපට කියනන්න . මයිති ඕනව ිය ඕනෙ න්නපුලුවන් තුමක් අයිති දැන් රතවෙනුවෙන් බැසිල් උමනාවන්නේ ඇයි ඇයි රවෙනෙන් බැසිල් උමනාවන්නේ බැසිල් ලුවමනාවෙන්නේ මුලින් කිව්වා දෙදස් දහන මේ ජනාධිපතිවරණට එන්නේෙේ රට කනපිට ගහන්න පුළුවන් නායකේ දුට ගැමුණු රජරුවයනවාගේ තමයික දු කගමුණ කියල ැන් අවස්ථක තුනක ද මවා අවසාහ දුටු ගැුණු වෙනවා වගේ තමයිාව ගෝට බේරජ පක්ෂමහත්තේ ආයි තින් මේක වෙනස් කරනවා මේක වෙන කාටවත් බෑ ගෝටා ේට බරින කාටවත් බැ කියල තමයි ආවේ. ඉතින් ගෝටා බේ රාජ පක්ෂ මහත්වයටටත් බැරි වෙනකොට එතකොට ගෝට වි රාජ පක්ෂ මහත්‍ය ෆෙල්වෙන කොට. දල් ඇැතිවරයා විදියට මහින්ද රාජ පක්ෂ මහත්තයා ෆෙල් වෙනකොට ආණ්ඩුව විදියට සමස්සේ ෆෙල් වෙනකොට ඒ ෆේල් කියලා පිළිගැනීමම තමයි බැසිල්රජ පක්ෂ මහත්තයාගේන්නේ රට වෙනුවෙන් කියලා. මේක තමයි අන්තිම අවස්ථාව කියලා කියන්නේ. අන්තිමන්මවස්ථාවන වෙන්න පුලුව එකක අන්තිමවස්ථාව වෙන්න පුළුව. අන්තිමන්තිමවස්ථාවවිදියට නාමල් යෝෂිත තව දුරත් ග ම තත්පුංචියයගේ නම් මනත් කිය යටටතින ඒය අන්තිමවස්ථාවන්න පුළුව ලා වෙතියේ අන්තිමවස්ථාව බැසිල් මහත්තය ඒකනිසා තමයි ොල හතත්තිනනායකයෙක් මේ වෙලාවෙගනෑේ මේ ඉන්නකටතිය ෆෙල් බව මේඇය පිළිගන්න නිසා කියන එකක පි කිය ඕවා. ඒ ද රව හත යයි කියන ද මනවාක් යිද ද ේ හැඟගේ බර වන්න ලුවන හලාවට අපි කියන්න කාටකාට නිද ස්්‍යාපනයට ආදරයක් තියන වන මේ දරුවන් ග්‍යනාාගතේ පිබඳ කැක්කුමක්තින වන මේ අධ්‍යාපනයේ නිිල්ටරිිකරනේ වෙනවට අකමතින. යෙස්ර් යෙස්සර් ්‍රීබැක් ෆල් කියන ජාතිය දරුවන් නොහදන අධ්‍යාපනයකට එහෙමනැත්තං අධ්‍යාපන කදදානවට විරුද්ධ කවරු හරින්නවනම් පාර්ලිමේතුවද මේකට විරුද්ධවෙන්න ඕනි ඒකතමයි අන්න හරි මේරටේ ජනතාව අආදරේ දේශ ප්‍රේමියයා කියනක හඳරගන්න පුළුවවන වවස්තාවක්ඒක පවස්තුතියි.